දින 8ක් මේ විදියට කරලා විභාගේ ඔයා හිතනවටත් වඩා ඉහළින් සමත් වෙන්න. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ විශ්ව ආකර්ෂණ නීතියේ මහා බලගතු ක්‍රම අතරින් එක් ක්‍රමයක් වන 8:8:8 ක්‍රමවේදය ගැන. දින 8ක් මේ ක්‍රමවේදය කරලා ඔයාට යන්න ඕන ඉලක්කය ළඟා කරගන්න ඔයාලට පුළුවන්. මුලින්ම මම ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්නම්. විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මොකක්ද කියලා. විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් මත ගොඩනැගුණු ක්‍රමවේදයක්. මේක බටහිර දියුණු රටවල උගත් බුද්ධිමත් සහ ධනවත් මිනිසුන් භාවිතා කරන ඉතා ජනප්‍රිය සහ බලගතු ක්‍රමවේදයක්. මේ තුළින් ඔවුන් නොසිතූ ධනලාභ විභාග ජය ලබාගෙන තියෙන බව පර්යේෂණාත්මකව ඔප්පු කරගෙන තියෙනවා. මේ ක්‍රමය ඔයාලට ඔයාලගේ ඕනෑම ජයග්‍රහණයකට සිද්ධියකට අදාළ කරගන්න පුළුවන්. නමුත් මම අද ඔයාලට කියලා දෙන්නේ විභාගය ජයගන්න මේ ක්‍රමය කොහොමද ඔයාලා භාවිතා කරගන්නේ කියලා. බොහෝ විට විශ්ව ආකර්ෂණ නීතිය ගැන පැහැදිලි කිරීම කරන්න ලක්ෂ ගණනින් මුදල් අය කරනවා. නමුත් මම අද ඔබට නොමිලේ මේ පිළිබඳව අවබෝධය ලබා දෙනවා. ඉතින් ආරාධනා කරනවා දිගටම මගේ YouTube channel එකත් එක්ක රැඳී ඉන්න, මාව subscribe කරන්න. ඒ වගේම මේ පිළිබඳ වීඩියෝ මාලා කිහිපයක්ම තියෙනවා. ඒ සියලු තොරතුරු මම ඔයාලට ලබා දෙනවා. ඒ දේවල් ලබා ගන්න මේ channel එක සමග දිගටම රැඳී ඉන්න. හරි. මේ ක්‍රමවේදය හරහා සිද්ධ වෙන්නේ ඔයාගේම සිතුම් පැතුම් ඔස්සේ ඔයාගේ දෛවය ඔයාම නිර්මාණය කර ගැනීමයි. සරලවම කියනවා නම් ඔයා ධනාත්මකව සිතීමෙන් ජයග්‍රහණත්, ඔයා ඍණාත්මකව සිතීමෙන් වර දුක් කරදරත් ලැබෙනවා. ඒ කියන්නේ ඔයාගේ දෛවයේ නිර්මාතෘ ඔයාමයි. විශ්ව ආකර්ෂණ නීතියේදී ඔයා ඍණාත්මක සිතුවිලි වලින් ඈත් වෙලා ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය වෙලා ඒ ඔස්සේ ඔයාගේ සිතුම් පැතුම් සියල්ල ඉටු කර ගන්නවා. දැන් මම කියන්නම් මොකද්ද මේ 8:8:8 ක්‍රමවේදය කියන්නේ කියලා. මේ ක්‍රමවේදය කරන්නේ හරියටම දින 8ක්. මේකට අපට අවශ්‍ය වෙනවා කොලයක් සහ පෑනක්. කොලය A4 sheet එකක් හෝ පොතක කොලයක් අපිට භාවිතා කරන්න පුළුවන් සහ පෑන ඕනෑම පාටකින් ඕනෑම වර්ගයකින් භාවිතා කරන්න පුළුවන්. මේකෙදි අපි යටිහිතට සංඥා යවන්නේ අපි ලබා ගන්න උත්සාහ කරන දේ දැනටමත් අපිට ලැබිලා තියෙනවා කියලා විශ්වාස කරමින්. විශ්වයට ස්තුතිවන්ත වෙන ගමන් තමයි අපි මේක ලියන්න ඕනේ. හැබැයි අපි මේක ලියන්නේ වර්තමාන කාලයෙන්. එවිට මේ වාක්‍ය අපේ යටිහිතේ තැන්පත් වෙනවා. උඩහිත හා යටිහිත එකතුෙන් විශ්වයට අපි මේක මුදා හරින්නේ දැනටමත් ලැබිලා තියෙනවා කියන සංඥාව. එවිට විශ්වය අපිට නැවත පෙරලා එය ඉක්මනින් අපට ලබා දෙනවා. මේක තමයි ආකර්ෂණ නීතියේ රසම රහස. දැන් මම ඔයාලට ඒ වාක්‍ය හදාගන්න විදිහ කියලා දෙන්නම්. මේ තිරේ දිස්වෙන ආකාරයට ඔයා ඔයාගේ විභාගයට අදාළව ඔයාගේ වාක්‍ය ගොඩනගා ගන්න. O-level විභාගයෙන් A9ක් ලබා දුන් විශ්වයට මා ස්තුතිවන්ත වෙමි. මෙන්න මේ ආකාරයෙන් ඔයාගේ විභාගයට අදාළව ඔයාගේ වාක්‍ය දැනටමත් ලැබිලා තියෙන ආකාරයට ගොඩනගා ගන්න. උදාහරණයක් වශයෙන් ඔයා පෙනී සිටින්න ලෑස්ති වෙන්නේ A-level විභාගයට නම් ඔයා A-level විභාගයෙන් A9ක් ලබා දුන් විශ්වයට මා ස්තුතිවන්ත වෙමි යනුවෙන් ඔයාගේ වාක්‍ය ගොඩනගා ගන්න. දැන් මේ වාක්‍ය ඔයා 8 වතාවක් ඔයාගේ කොලේ ලියන්න ඕනේ. ඊට පස්සේ මේ කොලේ පිටුපස හරවලා ලොකුවට ලියන්න ඕනේ 8:8:8 කියලා. මුලින්ම අපි හදාගත්තු වාක්‍ය කොලේ ඉදිරිපස 8 වතාවක් එක පේලියට ලියනවා. ඊට පස්සේ අපි කොලේ පිටිපස්ස හරවලා ලොකුවට 8:8:8 යනුවෙන් ලියනවා. මේක ලියලා ඔයාලා නිකන් ඉන්නේ නැහැ. මේක 8 වතාවක් කියවන ගමන් විෂුවලයිස් කරන්න ඕනේ. මොනවද අපි විෂුවලයිස් කරන්නේ? ඔයා සතුටෙන් විභාගයට ගෙදරින් යන විදිහ, විභාග ශාලාවේදී ඔයා පාඩම් කරපු ප්‍රශ්නෙම ඇවිත් තියෙන විදිහ, ඔයා ඒවට නිවැරදිව උද්‍යෝගයෙන් පිළිතුරු ලියන විදිහ, ඊට පස්සේ විශේෂම දේ තමයි රිසල්ට්ස් එන විදිය සහ
ඔයා හිතුව රිසල්ට්ස් එකම ඇවිත් ඔයා උඩ පැන පැන කෑ ගහන විදිහ, ඔයාගේ දෙමව්පියෝ ඒක දැකලා සතුටු වෙන විදිහ, ඔයා ඒ සතුට සමරන විදිහ හිතින් විෂුවලයිස් කරන්න ඕනේ. මේ නීතියේ වැදගත්ම කොටස වන මේ විෂුවලයිස් කරන එක ඔයා අනිවාර්යයෙන්ම හොඳට කරන්න ඕනේ. මොකද අපේ මනසට මේක කාවදින තරමට තමයි අපිට අපේ මනස මෙහෙවලා අපේ හීන හැබෑ කරවන්නේ. ඊළඟ වැදගත් දේ තමයි අපි මේක කරන්න ඕනේ රාත්‍රී කාලයේදී. නොකඩවා දින 8ක් රාත්‍රී කාලයේදී සිදු කරන්න ඕනේ. හැබැයි මේක ඔයා දින 8ම ලියන්න ඕනේ නැහැ. පළමු දවසේදි ලියලා ඉතිරි දින 7ේදී ඔයාලා ලියපු මේ වාක්‍යයට කියවලා මං අර කලින් කියපු විදිහට විෂුවලයිස් කරන්න ඕනේ. නමුත් කොලේ පිටුපස සෑම දිනකම 8:8:8 යනුවෙන් ඉඩ ඇති ස්ථානයක ලියන්න මතක තබා ගන්න. ඒ වගේම තමයි මේ ක්‍රමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් නින්දට පෙර මේක කරලා විෂුවලයිස් කරලා නින්දට යන්න. මේ ලියපු කොලය ඔයා තියාගන්න ඕනේ ඔයාගේ කොට්ටේ යට. හැමදාම නින්දට පෙර කොට්ටේ යට තියෙන කොලය අරන් 8 වතාවක් කියවලා විෂුවලයිස් කරලා ඒ කොලේ පිටුපස්සේ 8:8:8 යනුවෙන් ලියලා කොලේ කොට්ටේ යටට තියලා නිදාගන්න. ඔයා දැන් හිතන්න පුළුවන් ඇයි මේ 8 වතාවක් පමණක් ලියන්නේ කියලා. 8:8:8 කියන්නේ ඒන්ජල් නම්බර් එකක්. ඒක විද්‍යාත්මක ලෙස හොයාගත්තු ඉතා බලගත්ු අංකයක්. මං ඔයාලට පස්සේ වීඩියෝ එකකින් ඒන්ජල් නම්බර්ස් ගැන කියලා දෙන්නම්. ඉතින් ඔයා 8:8:8 කියන ඉලක්කම් සිහිනෙන් දකිනවනම්, එහෙම නැත්නම් ෆෝන් එකෙන් ඔරලෝසුවෙන් වෙලාව බලන වෙලාවක දකිනවනම් ඒක සුබ කටයුත්තක පෙරනිමිත්තක් කියලා හොයාගෙන තියෙනවා. ඉතින් 8 දවස පහු වෙලා එන 9 දවසේදී ඔයා මේ කොලේ පුළුස්සන්න ඕනේ. පුළුස්සලා ඒ ගැන නොහිතා ඉන්න. මොකද ඔයා මේ ගැන හිතුවොත් තාම මේක උනේ නෑනේ කියලා ඒක ඔයා ඒ කරපු වැඩේට කරන ඍණාත්මක හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනකන් සුබවාදීව ඔයාගේ කටයුතු කරගෙන යන්න. ඉතාම ඉක්මනින් ඔයාගේ හීනය අනිවාර්යයෙන්ම හැබෑවේවි. ඉතින් ඒ හීනය හැබෑ වුණාම ඔයාලගේ අත්දැකීම් කමෙන්ට් එකකින් කියන්න. මොකද එතකොට අනිත් අයටත් ඒක මෝටිවේෂන් එකක් වෙන නිසා. ඉතින් ඔයාලගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.